මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල අලුතෙන් මතු කර තිබෙන සංසිද්ධියක් වන්නේ දේරණ නාලිකාවේ ප්‍රකට නිවේදක චතුරාල් විස්වාද පිටිය වැඩසටහන අතරතුර සිදු කරන පුද්ගලික මට්ටමේ කතාවක්. චතුර එහිදි දක්වන අදහස් මුස්ලිම් ජනතාව ඉලක්ක කර පවතින විරෝධයට සම්බන්ධ වීම නිසා ඔහු ඇතුළත් එක් මුහුණකුත් පිටත තවත් මුහුණකුත් පෙන්වන නිවේදකයෙකු ලෙස විවේචනයට ලක්වමින් පවතිනවා. කොරෝනා මරණ බුමුදන් සිදියා සම්බන්ධව ජාතිවාදී කාරණා ගැන කතාබහක් තුන වෙලාවක මෙම සංසිද්ධිය සිදුවීම තරමක අමුත්තක් මතු කර තිබෙනවා. සමාජ මාධ්‍ය හුමාරු මෙම වීඩියෝ පෙන්නුම් කරන්නේ වාද පිටිය වැඩසටහනේදී ඇමති මහින්දානන්ද අලුත්ගමුගේ කතාවක් හා දෙරණ නිවේදක චතුර කරන කතාවක් එක්කසු කළ වීඩියෝවක්. චතුර කතා කරන කොටස පමණක් වෙනම දැකෙන වීඩියෝක්ද හුමාරු වෙනවා. මේ අංගයේදී චතුර කියා සිටින්නේ මුස්ලිම් විරෝධයේ සත්‍යකින් මතු කර දැක්විය යුතු බවයි. මම ඊට උදව් කරනවා වැනි අදහසකි. ක්ලියර් නිවුස් කරන විමසා බැලීමකදී මෙම ජාතිවාදී හෝ එසේ නොවන අදහස් සම්බන්ධයෙන් සිදු නොකරමු. අපි විමසා බැලුවේ එම වීඩියෝ දෙක තැන් දෙකකින් ලැබී ඇති ආකාරයයි. ආන්දෝලනය ඇති කරලා තිබෙනා වූ චතුර වැඩසටහන් නිවේදනය දැන්වීමේදී විරාමේදී කියන කතාවේ කොටස ඇත්තටම දෙරණ නාලිකාවේ සජීවීව විකාශය වී නැත. එසේනම් එය සමාජ මාධ්‍යත පැමිණියේ කෙසේද? එහි වැඩසටහනේ සාමාන්‍ය පරිදි දැක්වෙන වෙලාවක් නැත. මහින්දානන්ද කතා කරන කොටසක එවැන්නක් ඇත. දෙරණ නාලිකාවේ අභ්‍යන්තර කැමරාවක අවුට් එකක් මේ ආකාරයේ වීඩියෝ කර සමාජ මාධ්‍යත මුදාහැර ඇති බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. එය දෙරණින් හිතාමතා කළාද නැතිනම් මෙම ආයතනයේ අභ්‍යන්තර සේවක විසින් කළාද යන්න විමසා බැලීම වටින්නේ එවැනි අදහසක් ගැන ආන්දෝලනාත්මක මතු කිරීම කරහා කිසිවෙකුට හෝ ප්‍රයෝජනක් ලබා ගැනීමේ ඌමනාවක් පවතිද නැද්ද යන සිතෙහි තබාගෙන ඔබට POTV නැරඹීමේ හැකියාව තිබුණ නම් ඔබට මෙය නැවතත් රිවයින් කර බැලීමට හැකියාවක් තිබෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ වාද පිටිය වැඩසටහන මෙවැනි දෙයක් තිබුණාද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් චතුරකේ මේ දෙයට උපුල් ශාන්ත සන්නස් කියලා හොඳ කතාවක් කියලා තියෙනවා. චතුරල්ලිස් මේ ඔයාගේ සාමාන්‍ය හැසිරීම. ඒක ඔයා කරන දේශපාලන සාකච්ඡාවට සම්බන්ධ ඕන කෙනෙක් දන්නවා. ඔයාට මතකද දෙරණ දෙල්කඳ ස්ටුඩියෝ එකේ මමත් මාදුලාවේ සෝබිත හාමුදුරුවත් එක්ක කර වැඩසටහන. වැඩසටහනට එන්න කලින් තේ එකක් බිබී ඉන්නකොට ඔයා විල්පත්තුව ගැන වීඩියෝ එකක් හාමුදුරුවන්ට පෙන්වුවා. පට්ට ජාතිවාදී පෙළඹවීමක් කළා. ඔයා ඒක ගොඩක් අයට කරන දෙයක්. ඔයාගේ සාමාන්‍ය කීවේ එකයි. FB එකේ උන් දන්නවද දන්නේ ඔයාගේ ඇත්ත හැටි. චතුර ඔයා චතුර බව ඇත්ත. ඔයා තර්ස්ටන් කාර්යයක් වීම ගැන මට ඇත්ත සතුටක් නෙමෙයි දුකක්. තර්ස්ටන් එක ඉස්සරහා රහීමායකින් කාපු එකෙක් කාපු තැන බිමට සමතලා කරන්නේ නැහැ පුතා. පුළුවන් නම් මිනිස්කම සහ ලෝක දෘෂ්ටිය හදාරන්න. ලෝකේ සහ ලෝකයෝ කියන්නේ අර්ථ දෙකක්. මේක කියවලා අර හබ් එකේ සෙට් එකට දාලා ෆේක් වලින් මට මඩ ගහන්න ඉස්සර දෙපාරක් හිතලා කියවන්න. ඉතින් අපි දැක සන්නස්ගල මෙහෙම කතා කරලා සන්නස්ගලත් හොඳ කතාව කියලා තිබුණා. මේ අල්ලා දෙවියන්ට කොරෝනා හැදුනත් මේ වෙලාවේ පුච්චන්න තමයි වෙන්නේ වලලන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් චතුර අල්ලිස්ගේ මේ දෙබිඩි පිළිවෙත එහෙම නැත්නම් මේ ජාතිවාදී මුහුණුවරක් ගැනීම ගැන අපි හිතනවා ඔබට අදහසක් ඇති කියලා. ඇත්තටම මේක TV එකේ විකාශය වූ එකක් නොවේ. ඒ පෞද්ගලික කැමරාවකින් පිටත් වූවා. ඉතින් ඔයාගේ අදහස කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහට. ඔයාලා හැමෝටම සුබ දවසක්.